බුදුදහමේ විස්තර කරන විදිහට එක එක පුද්ගලයා වෙන වෙනම චරිත. දැන් නානත්ත කායානානත සංඥා කියන දේශනාව අනුව ඒ පුද්ගලයා ශරීර වශයෙන් වෙනස්, ඒ වගේම හිතන විදිය වශයෙන් වෙනස්. තවත් එක තැනක විස්තර කරනවා ඉමස්මින් බ්‍යාමමත්තේ කලේබරේ ලෝකංච පඤ්ඤාපේමි කියන වශයෙන් කරන දේශනේදී මේ බඹයක් පමණ වූ ශරීරයම මම ලෝකයේයි ප්‍රකාශ කරමි කියලා. එතෙන්දී බුදුන් වහන්සේ අදහස් කරන්නේ අපි එක එක්කෙන ජාති වශයෙන් ආගම් වශයෙන් කණ්ඩායම් වශයෙන් හිටියට ඒ පුද්ගලයා හිතන විදිහ සකස් වෙන්නේ ඔහුට අත්දකින්න වෙන අත්දැකීම් වල ස්වභාවය අනුව සහ ඒ අත්දැකීම් විස්තර කරගන්න ඒ ටික විශ්ලේෂණය කරගන්න ඔහුට ඇති හැකියාව අනුව. එතකොට එකම අත්දැකීම සම්බන්ධයෙන් වුණත් තුන් හතර දෙනෙක් එකට ප්‍රතිචාර දක්වන්නේ වෙනස් විදිහකට. එහෙම ගත්තාම එකම පවුලේ එකම දරුවන්වත් එක විදිහට නිවුන් දරුවන් දෙන්නෙක්වත් සමහරලාට එක විදිය නැහැ. නමුත් සාමාන්‍යයෙන් අපේ හිතන විදිහේදී අපි නැඹුරු වෙනවා එක් ජාතියක් එක ආගමක පිරිසක් එකම විදිහකට හිතනවා. උදාහරණයකට සිංහල මිනිස්සු හිතන්නේ මෙහෙමයි, බෞද්ධයෝ හිතන්නේ මෙහෙමයි, ඉස්ලාම් මිනිස්සු කටයුතු කරන්නේ මෙහෙමයි, දෙමළ මිනිස්සු හැමදාම හිතන්නේ මේ විදියට. ඔහොම කියන කියමන් ඕන තරම් අහලා ඇති. අපි ඇත්ත වශයෙන්ම කරුණු වශයෙන්ම දැනගෙන හිටියත් මෙහෙම පුද්ගලයන්ගෙන් පුද්ගලයාට හිතන විදිය සහ කටයුතු කරන විදිය වෙනස් කියලා. අපේ තියෙන නැමියාව තමයි, අපේ තියෙන නැඹුරුව තමයි අර විදිහට ගොඩගොඩවල් හැටියට එකම විදිහට කටයුතු කරනවා කියලා හිතන එක. එහෙම හිතලා කටයුතු කරන එකේ සහ එහෙම හිතලා ඒ විදිහට කටයුතු කරනවා කියලා අපි අදහස් කරන එක ඉතාම භයානකයි. එහෙම එක් ජන කොටසක් එකම විදිහකට කටයුතු කරනවා කියලා හිතන එකේ හානිය දකින්න පුළුවන් මෙන්න මේ රූපරාමය ඔගොල්ලෝ දැක්කහම. මේ පහරකන හාමුදුරුවෝ අමුතුවෙන් කාටවත් වරදක් කරපු අය නෙවෙයි. ඒ අය අහම්බෙන් දකුණු ඉන්දියාවට ගියපු අය. එතකොට ඒ අහඹ විදිහට දකුණු ඉන්දියාවට ගියපු මේ හාමුදුරුවන්ට පහර දෙන්නේ ඇයි? ඒ තමයි මේ පහර දෙන අයට ලැබිලා තියෙන දැනුම තමයි සිවුරු ඇඳගත්ත නැනම් හාමුදුරුවු කියන්නේ ඉතාම නපුරු, ඊළඟට දෙමළ ජාතියට හානි කරන, හතුරුකම් කරන පිරිසක් කියලා. නමුත් ඇත්ත වශයෙන් ගත්තොත් මේ හාමුදුරුවෝ එහෙම කාටවත් වැරදි කරපු අය නෙවෙයි. ඕකම තමයි 1983 වුණෙත් ලංකාවේ. ප්‍රශ්නයක් ඇති වුණාම දෙමළ භාෂාව කතා කරන අහුවෙන හැම කෙනාටම පහර දෙන එක. සමහර විට ඒ 83 සිදුවීමේදී පහර කෑව, මැරුම් කෑව දෙමළ මිනිස්සු ඇත්තටම LTT විරුද්ධ දෙමළ අය වෙන්න පුළුවන්. නමුත් ඔවුන් කරලා තිබුණ එකම වරද තමයි ඔවුන් දෙමළ ජාතියට අයත් වීම, නැත්නම් දෙමළ භාෂාව කතා කිරීම. එකෙන් පේන්නේ කිසියම් ජන කොටසකට, ආගමික කණ්ඩායමකට, භාෂාවක් කතා කරන කණ්ඩායමකට විරුද්ධව පොදුවේ මතයක් සමාජගත කළොත් එයින් හැඟීම් ඇවිස්සුණු මිනිස්සු පහර දෙන්නේ තමන්ට අසුවන ඒ අදාළ ජන කණ්ඩායමේ කවුරු හෝ මිනිසෙකුට. ඒ පහර කරන මිනිසයා අන්තිම අහිංසක වෙන්න පුළුවන්, හරියට මේ හාමුදුරුවෝ වගේ. ඒක තමයි තේරුම් ගන්න ඕන පණිවිඩය. කිසියම් ජන කොටසක් ආගමික කණ්ඩායමක් ඉලක්ක කරගෙන අසමගිය වෛරය පැතිරවීම ඉතාම භයානකයි.